ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ තරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයණන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සීට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, සංඝරත්නී අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, කෝටි ලක්ෂයක් වැඩ සිටින සීලුම ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සීලුම සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලුම ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණා බිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි, අද දවසේදී මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නයි මේ ශ්‍රාවක පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ කඩවත මහර ජිනසේන මාවත තුන්වෙනි පටුමගෙහි පදිංචි චින්තා එදිරිසිංහ මහත්මියතුළු පවුලේ පින්වත් පිරිස. අපේ පින් උතුන්ට සද්ධර්ම දේශනාව අවසානයේදී පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් අපි මේ උතුම් සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. මේ පිංගුතුන් දන්නවා අපි පසුගිය සති කිහිපේ පුරාවටම සාකච්ඡා කරපු ධර්ම මාතෘකාව කොමක්ද කියලා. කෝටි ලක්ෂයක් සක්වලකට මහා ආශිර්වාදයක් සපයන කල්පයක් පුරාවටම බලය පවතින භාග්‍යවතුන් වහන්සේ බුදු මුවින් වදාළ සත්‍ය ක්‍රියාවක් වන රතන සූත්‍ර දේශනාවයි අපි
දේශනා කරන්නට යෙදුණි. අද ඒ දේශනා මාලාවේ අවසාන දේශනාව. මං හිතන අපි දේශනාවල් 33ක් 34ක් විතර මේ රතන සූත්‍ර දේශනාව වෙනුවෙන් කළා. ඒ තරම් අති දීර්ඝයි මේ දේශනාව. අපි හැමදාම ඔබට සිහිපත් කරපු දෙයක් තමයි මේ දේශනාවක් මේ විදියට අපි අවබෝධ කරගන්නකොට ඒ කාරණාව අපි නිර්වාණ මාර්ගය සම්පූර්ණ කර ගැනීමට උපකාරයක් වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ සෑම බුද්ධ වචනයක්ම පින්වත්නි නිර්වාණ මාර්ගයටම තියෙන දේශනාවක්. මේ රතන සූත්‍රයත් ඒ වගේ. අපට ආශිර්වාදයක් සපයන්න තමයි තියෙන්නේ. නමුත් මේ දේශනාවත් අපේ නිවනට උපකාරයක් වෙනවා. අපි දේශනාවේ ආරම්භයේ ඉඳලාම ගාථාවෙන් ගාථාව ඔබට විස්තර කිරීමක් කළා. ගිය සතිය අපි දේශනාවේ අවසන් කළේ කීනං පුරාණං නවං නත්ති සම්භවං කියන ගාථාව. ඒ ගාථාවේ අදහස රහතන් වහන්සේ ළඟ තිබෙන සත්‍යක්‍රියාව. රහතන් වහන්සේ මේ භවය සිඳලයි තියෙන්නේ. නැවත භවයේ සැරිසැරීමක් කරන්නේ නෑ රහතන් වහන්සේ. ඒක සත්‍යයි. ඒ සත්‍ය වචනේ උපනිශ්‍රේ කරගෙන ආශිර්වාදයකුයි ඒ ගාථාවේ සපයන්නේ. ඊළඟට රතන සූත්‍ර දේශනාවේ තිබෙනවා අවසාන ගාථා තුනක්. යානීද භූතානි සමාගතානි බුම්මානි වා යානිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු. ඊළඟ දෙවෙනි ගාථාව ධම්මං නමස්සාම සුවත්ති හෝතු. තුන්වෙනි ගාථාව සංඝං නමස්සාම සුවත්ති හෝතු. එහෙම තමයි ගාථා තුන සජ්ජහායනා වෙන්නේ. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ රතන සූත්‍ර දේශනාව දේශනා කරලා අවසන් වුණයින් පස්සේදී සක් දෙවිඳුන් මේ දේශනාව අහගෙන ඉඳලා සාදුකාර දීලා සක්‍ර දේවීන්ද්‍රයන් වහන්සේත් මේ දේශනාවට තවත් ගාථා තුනක් මේ විදිහට එකතු කළේ. එමනම් අවසාන ගාථා තුන සක්‍ර දේවීන්ද්‍රයන් වහන්සේ දේශනා කරපු ගාථා තුන. සක්‍ර දේවීන්ද්‍රයන් වහන්සේ මෙතනදි කියනවා මේ තෙරුවන්ගේ ගුණයට පූජාවල් පවත්වලා සුවයක් අත් වේවා කියලා සෙත් ගාථා තුනක් ඇරිට තමයි මේකේ දේශනා කරන්නේ. මේක සක්‍ර දේවීන්ද්‍රයන් වහන්සේ දේශනා කළත් අපේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවේ ඒ ගාථා තුනක් අනුමත කළා. ඒ නිසයි රතන සූත්‍ර දේශනාවට මේ ගාථා තුනත් එකතු කරලා තියෙන්නේ. එතකොට අපි උච්චාරණය කරද්දී මේ ගාථා තුනත් කියවන්නට ඕන. ඒකේ අදහස පැහැදිලි කරනවා නම් යම් භූමියේහි හෝ අහසෙහි ඉන්නා වූ සියලුම අමනුෂ්‍යයිනි තථාගතං මේ තථාගතයන්න් වහන්සේට දේව මනුස්ස පූජිතං දිව්‍ය මනුෂ්‍යෝ පූජා සත්කාර කළා. ඒ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. බුද්ධං නමස්සාම සුවත්ති හෝතු. ඒ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරා, පූජා සත්කාර කරමින් නමස්කාර කරා, එයින් සුවයත් වේවා කියලා ගාථාවේ පළවෙනි ගාථාවෙන් ආශිර්වාදේ කරනවා. දෙවෙනි ගාථාවෙන් ධර්මයට නමස්කාරය කළා. ඒ විදියටම එයින් සුවයත් වේවා කියලා තමයි ගාථාවේ ආශිර්වාදේ කරන්නේ. තුන්වෙනි ගාථාව සංඝරත්නයට නමස්කාර කරා එයින් සුවයත් වේවා කියලා තමයි තුන්වෙනි ගාථාවෙන් ආශිර්වාදේ කරන්නේ. මෙන්න මේ විදියට ගාථා රත්න තුනින්ම ආශිර්වාදේ සපයනවා. ඒ ගාථා රත්න තුنين
සෙත් ගාථාවක් හැටියට. මොකද මේ රතන සූත්‍ර දේශනාව අවසන් වෙනකොටම පින්වත්නි අපේ භාග්‍යවතුන් වහන්සේ මේ රතන සූත්‍ර දේශනාව දින 7ක් පුරාවට මේක දිගට සිද්ධ කළා. පළවෙනි දවසේ දේශනාව ඉවර වෙනකොට 84,000ක් සත්ත්වයෝ ධර්මාවබෝධය ලැබුවා. දෙවෙනි දවසේ අවසන් වෙනකොට තවත් 84,000ක් ධර්මාවබෝධය ලැබුවා. තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි, හත්වෙනි දවසේ විදියටම පිළිවෙලින් 84,000 සත්ත්වයෝ දින 7ක් ඒ විදියටම ධර්මාවබෝධය ලැබුවා. අපේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මේ විශාලා මහනුවරදී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා සත්කාර කළා. තථාගත කියන වචනයට පින්වතුනි අර්ථ 8ක් තියෙනවා. ඒක එක අර්ථයක් තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ මුළු මහත් ලෝක සත්ත්වයාටම හිතසුව පිණිස සසරේ පාරමිතා පුරාගෙන ඇවිල්ලා අනෙක් බුදුවරු ගමන් කරපු මාර්ගෙම ගමන් කරලා ඒ විදියට පාරමිතා පුරාගෙන ඇවිල්ලා උන්වහන්සේ මේ විදියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ලෝකයාට හිතසුව පිණිස ධර්මදේශනාවල් පැවැත්තුවා. එහෙම ධර්මදේශනා පවත්වපු නිසා භාග්‍යවතුන් වහන්සේට තථාගත කියන නමින් ආමන්ත්‍රණය කරනවා. අපේ භාග්‍යවතුන් වහන්සේට තථාගත කියන නමින් ආමන්ත්‍රණය කරන්න එක හේතුවක් තමයි ඒ කාරණාව. ඒ වගේ හේතු ගණනාවක් තියෙනවා. කාරණාවේ සඳහන් කරනවා හේතු 8ක් තියෙනවා භාග්‍යවතුන් වහන්සේට තථාගත කියන නමින් ආමන්ත්‍රණය කරන්න. දැන් සක්දෙවිඳුන් මේ විදිහට මේ තථාගතයන්න් වහන්සේට දෙවිවරු මිනිස්සු පූජා සත්කාර කරා. මොනවයින්ද පූජා සත්කාර කළේ? එක පිරිසක් ආමිසෙන් පූජා සත්කාර කරා. තවත් පිරිසක් ප්‍රතිපත්තියෙන් පූජා සත්කාර කරා. භාග්‍යතුන් වහන්සේට මුලින් කළේ ආමිසෙන් පූජා සත්කාර. මල් වලින්, ආලෝකයන්ගෙන්, දානෙන් භාග්‍යවතුන් වහන්සේට පූජා සත්කාර කළා. ඊළඟට ප්‍රතිපත්තියෙන් පූජා සත්කාර කරා. ධර්මය අවබෝධ කරගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරිලා ඒ විදියට භාග්‍යවතුන් වහන්සේට පූජා සත්කාර කළා. මෙසේ පූජා සත්කාර කරලා නමස්කාර කරපු ඒ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කළා. එයින් සුවය අත් වේවා කියලා පළවෙනි ගාථාවෙන් සක්දෙවිඳුන් විශාලා මහනුවර වැසියන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. දෙවෙනි ගාථාවිනුත් ඒ විදියටම තථාගතයන්න් වහන්සේට ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් පූජා සත්කාර කරලා ධර්මයට නමස්කාර කරා එයින් සුවයත් වේවා කියලා දෙවෙනි ගාථා ධර්මයෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. තුන්වෙනි ගාථා ධර්මයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේට ඒ තථාගතයන්න් වහන්සේට දෙවිවරු මිනිස්සු පූජා සත්කාර කළා. එයින් සංඝරත්නයේ නමස්කාරය කළා. මොකද භාග්‍යවතුන් වහන්සේ වැඩිය මග යන ශ්‍රාවකයෝ පිරිසක් නිසා තමයි මේ සංඝරත්නය කියලා හඳුන්වන්නේ. අපේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනා කරපු මාර්ගයේ ගමන් කරන පිරිස. එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙතන දේශනා කරනවා අන්න ඒ සංඝරත්නයට නමස්කාර වේවා, ඒ නමස්කාර කළා එයින් සෝයත් වේවා කියලා තමයි ගාථා ධර්මයෙන් ආශිර්වාදේ කරන්නේ. මෙන්න මේ විදියට සක්කදේවෙන්දයන් වහන්සේ ගාථාවල් තුනක් කියලා සෙත් ප්‍රාර්ථනා කරමින් විශාලා මහනුවර වැසියන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. මේ විදියට භාග්‍යවතුන් වහන්සේ දින 7ක් පුරාවටම දේශනාවල් පවත්වල විශාලා මහනුවර දින 15ක් වැඩවාසය කරා. එහෙම වැඩවාසය කරනකොට ගංගා තීරේ හිටපු නාග රජවරු කල්පනා කරනවා මිනිස්සු මේ වගේ පූජා සත්කාර කරනවා, මහේශාක්‍ය දෙවියෝරු මේ වගේ පූජා සත්කාර කරනවා, අපිත් අපේ භාග්‍යවතුන් වහන්සේට
පූජා සත්කාරයක් කළ යුතුයි කියලා හිතලා නාග රජවරු රත්තරන් වලින් රිදී වලින් මණික් වලින් පුරපු නැව් භාග්‍යතුන් වහන්සේට පූජා කළා 500ක් රත්තරන් වලින් රිදී වලින් මණික් වලින් හදපු පළඟවල් 500ක් භාග්‍යතුන් වහන්සේට පූජා කළා පංච වර්ණ පදුම පුෂ්පයන්ගෙන් මුළු ගංගාවම පින්වත්නි ආවරණය කළා මෙසේ නාග රජවරු භාග්‍යතුන් වහන්සේට පූජා සත්කාර කළා අපේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන 500ක් භික්ෂුන් වහන්සේලා අර නැව් 500ට නැගලා ඒ නැව් වලින්ම නාග ලෝකයට ගියා නාග ලෝකේ භාග්‍යවතුන් වහන්සේ දා රාත්‍රියේ නාග රජවරු ප්‍රධාන නාගයන්ට ධර්මදේශනා පවත්වලා ඔවුන් ධර්මයේ පිහිටුවලා පසුදා ඔවුන් විසින් පූජා කරන ලද දානීය වළඳලා නැවතත් නාගලෝකයෙන් භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. එහෙම වැඩම කරයින් පස්සේදී බුම්මාට දෙවිවරු මේ භූමියේ ඉන දෙවිවරු කල්පනා කරනවා මහේශාක්‍ය දෙවිවරුත් භාග්‍යතුන් වහන්සේට මේ තරම් පූජා සත්කාර කළා. මනුෂ්‍ය ලෝකේ මිනිස්සුත් භාග්‍යතුන් වහන්සේට පූජා සත්කාර කළා. නාගලෝකේ නාගයනුත් භාග්‍යතුන් වහන්සේට මේ වගේ පූජා සත්කාර කළා. අපිත් භාග්‍යතුන් වහන්සේට පූජා සත්කාර කරන්න ඕනේ කියලා හිතලා මේ බුම්මාට දෙවිවරු පොළොවේ ඉඳලා අකනිටා බ්‍රහ්මලෝකය දක්වාම කුඩ කොඩි ඔසවමින් භාග්‍යතුන් වහන්සේට විශේෂ පූජාවක් සිද්ධ කළා. අපේ භාග්‍යතුන් වහන්සේ ලිච්ඡවී රජදරුවන්ට සමුදීලා භාග්‍යතුන් වහන්සේ නැවතත් රජගහනුවරට වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ රජගහනුවරට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට රජගහනුවර වාසී භික්ෂුන් වහන්සේලා පිරිසක් එකට එකතු වෙලා මෙන්න මේ වගේ කතාවක නිරත වෙනවා. ඒ භික්ෂුන් වහන්සේලා නොඑක් නොඑක් දෙනා තමන් දැකපු මේ ආශ්චර්ය පිළිබඳව එකිනෙකා කතා කරනවා. බලන්න භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධානුභාවය කොයිතරම් විශාලද. අපේ භාග්‍යවතුන් වහන්සේට මොන තරම් ආනුභාවයක් තියෙනවද මේ තරම් පුද පූජාවල් ලබන්න. දැන් විශාලා මහනුවරට වඩිනකොට භාග්‍යවතුන් වහන්සේ සිදුවෙච්ච ආශ්චර්යමත් දේවල් ගැන විශාලා මහනුවර වැඩ ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේ ඒ භූමියේ සිදුවෙච්ච ආශ්චර්යමත් දේවල් ගැන නාගලෝකේ දිවි ලෝකේ මේ සෑම තැනකම භාග්‍යවතුන් වහන්සේ වැඩියම සිදුවෙච්ච මේ ආශ්චර්යමත් දේවල් ගැන මේ භික්ෂුන් වහන්සේලා පිරිස එකිනෙකා එකිනෙකා දැන් කතා කරනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ සාකච්ඡා කරන භික්ෂුන් වහන්සේලා අතරට වැඩම කළ අහනවා. මහණෙනි නුඹලා මොනවද මේ කතා කර කර ඉන්නේ? භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි අපි මේ ඔබ වහන්සේ එපා කියපු දෙතිස් කතාවක් කතා කළේ නේ. භාග්‍යතුන් වහන්සේ අපි මෙන්න මෙවැනි කතාවකින් නිරත වුණා. ඔබ වහන්සේගේ මේ බුද්ධානුභවයේ ගැනයි අපි මේ පිරිස එකතු වෙලා කතා කළේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සිදුවේ ආශ්චර්යමත් එක ලකුණක්වත් බුද්ධානුභවයකින්වත් නාගානුභවයකින්වත් දේවානුභවයකින්වත් බ්‍රහ්මානුභවයකින්වත් සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි. මේ සිදුවෙච්ච සෑම දෙයක්ම මා විසින් පෙර සංසාරේ කරන ලද එක පුණ්‍ය කර්මයක නිස්සන්ද ඵලයකයි මට මේ ලැබුණේ. එතකොට භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි අද ආශ්චර්ය අපි දැක්කා. හැබැයි ඔබ වහන්සේ කරපේ පෙර සංසාරේ පින මොකද්ද කියලා අපි දන්නේ නැහැ. අපට අනුකම්පාවෙන් දේශනා කරන සීක්වා කියලා භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලුවා. භාග්‍යතුන් වහන්සේ අතීත කතා පුවත දේශනා කරනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ පෙර සසරේ සංක කියලා බ්‍රාහ්මණෙක් වෙලා උත්පත්ති ලැබුවා. එහෙම උත්පත්ති ලැබනකොට අපේ භාග්‍යවතුන් වහන්සේ සංක බ්‍රාහ්මණයට හිටියා සුසීම කියලා පුතේ.
මේ සුසීම පුතා ශිල්ප ශාස්ත්‍ර උගන්වන කාලයේදී දිසාපාමොක් ආචාර්යවරයෙක් වෙත ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගැනීම සඳහා පිටත් කළා. සාමාන්‍යයෙන් ඒ කාලයේදී කෙනෙක් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නකොට දිසාපාමොක් ආචාර්යවරයාට බාර දුන්නම සියලුම ශිල්ප ශාස්ත්‍ර හදාරල ඉවරුණයින් පස්සේ තමයි ශිල්පායතනින් පිටත් වෙන්නේ. අද කාලේ උදේට පාසලට යනව හවසට ගෙදර එනව ක්‍රමයට ගෙනගෙන තියෙන්නේ. දෙමව්පියන්ගෙන් සම්පූර්ණ ඉමිවත් වෙලා ඒ ශිෂ්‍යෝ ශිල්පායතනේ ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන තියෙන්නේ. දැන් මේ සුසීම කියන පුතත් ওই විදිහට ශිල්පායතන ඉගෙන ගන්න ගියා. වසර කිහිපයක් ගත වුණා. නමුත් සුසීම පුතා නැවතත් නිවස බලා ආවි නෑ. සංක බ්‍රාහ්මණට මේ පිළිබඳව බලවත් සැකයක් ඇති වෙලා පුතාව සොයාගෙන නගරයට ගමන් කරා. නගරේ සෑම තැනකම ඇහුවා ගිහිල්ලා මේ වගේ ළමයෙක් දැක්කද? ඒ වෙලාවේ එක් නගරවැසියෙක් කියනවා, ඔය කියන ළමයා ශිල්ප ඉගෙනගෙන පැවිදි වෙලා පසේ බුද්ධත්වයේ ලබලා පසුගිය කාලයක උන්වහන්සේ පරිනිර්වාණයට පත් වුණා. අන්න අසවල් තැන උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍යයක් ඉදි කරලා තියෙනවා. සංක බ්‍රාහ්මණට මේක අහනකොට බලවත් සංවේගයක් හිතට ඇති වුණා. ඒ දුක දරාගන්න බැරුව පොළොවේ හැපි හැපි අඬන්න පටන් ගත්තා. සංක බ්‍රාහ්මණයා මේ සුසීම පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු චෛත්‍ය හොයාගෙන ගියා. ඒ හොයාගෙන යනකොට මුළු ධාතු චෛත්‍යම වල් වැදිලා මුළු ධාතු චෛත්‍යම ගස්කොළන් වලින් ආවරණය වෙලා. සංක බ්‍රාහ්මණයා මේ ධාතු චෛත්‍ය අවට තියෙන සියලුම වැල් ගස් තනකොළ සියල්ලක් ඉවත් කරලා චෛත්‍ය වටේටම පිරිසිදු කළා. තමන්ගේ උතුරු සළුවෙන් වැලි අරගෙන ඇවිල්ලා චෛත්‍ය වටේටම චෛත්‍ය මළුවක් හදලා වැලි ඇතුරුවා. තමන්ගේ දෝතින් වතුර අරගෙන ඇවිල්ලා චෛත්‍ය මළුව වටේටම පැංගිස්සා. වනේ වනමල් කඩාගෙන ඇවිල්ලා චෛත්‍යයට පුෂ්ප පූජාවක් කළා. අවසානයේ තමන්ගේ ළඟ තිබිච්ච උතුරු සළුව සෝදල පිරිසුදු කරලා කෝටුවක රඳවලා කොඩියක් බවට පත් කරලා මේ ධාතු චෛත්‍යයට කොඩි පූජාවක් හැටියට ඒ උතුරු සළුව පූජා කළා. මේ විදියට එදා සංක බ්‍රාහ්මණයා අර වගේ පූජා සත්කාර කළා. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනව, මහණෙනි, එදා මම ඔන්න ඔය වගේ සංක බ්‍රාහ්මණය වෙලා ඉඳල කාලේ කරපු ඔය පින්කම නිසා තමයි අද විශාලා මහනුවරදී මට මේ තරම් පූජා සත්කාර ගොඩක් ලැබුණේ. විශාලා මහනුවරට යනකම යොදුන් අටක් දුර තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වඩිනකොට මුළු විශාලා මහනුවර ගමන් මාර්ගයේම ගල්, පස්, කෝටු මේ සියල්ලක්ම පොළවෙන් ඉවත් වුණා. ඒ යොදුන් අටක් දුරට යනකම සිහින් වැල්ලක් ඇතිරුණා. භාග්‍යතුන් වහන්සේ වඩිනකොට ඒ වැල්ල මතට පොකුරු වැස්සක් වැස්සා. භාග්‍යතුන් වහන්සේ වඩිනකොට ගංගා තීරේ හැම තැනකම පංච වර්ණ පදුමයන්ගෙන් මුළු ගංගා තීරයම ආවරණය වුණා. අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම ඡත්‍ර පූජාවක් ලැබුවා. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, එදා මම සංක බ්‍රාහ්මණයා වෙලා ඉන්නකොට සුසීම පසේ බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයට චෛත්‍ය වටේට තිබුණු මේ ගස්කොළන් ගල් මුල් කෝටු තනකොළ මේ සියල්ලක් ඉවත් කරපු නිසා තමයි මහණෙනි අද විශාලා මහනුවරට යනකම මේ භූමිය පිරිසුදු වෙලා ගල් මුල් කෝටු සියල්ලක් ඉවත් වෙලා
මනාපිහිටි පොළොවක් බවට පත් වුණි. එදා මම උතුරු සළුවෙන් චෛත්‍ය මළුව වටේටම වැලි අතුරපු නිසා තමයි අද විශාලා මහනුවරට යනකම්ම මේ වගේ සිහින් වැල්ලක් ඇතිරුණේ. එදා චෛත්‍ය මළුව වටේටම පැන් ඉහපු නිසා තමයි අද විශාලා මහනුවරට යනකම්ම සිහින් වැස්සක් වැස්සේ. එදා චෛත්‍යට වනමල් වලින් පූජාවක් කරපු නිසා තමයි අද විශාලා මහනුවරට යනකම්ම මේ තරම් මල් වලින් පූජාවක් මට ලැබුණේ. එදා උතුරු සළුව කොඩියක් හැටට සකසල පූජා කරපු නිසා තමයි මට අද අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම මේ තරම් පූජා සත්කාර ලැබුණේ. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං. මහණෙනි, මේ සුළු සැපේ අත්හරින්නට ඕන මහ සැපය ලබන්න. අද මං හිතන්නේ වර්තමානයේ ඉන්න ඇතැම් පිරිසට සසරේ පුණ්‍ය ශක්තිය ඒ තරම් බලවත් නැති නිසා දෝ සමහර වෙලාවට භාග්‍යවතුන් වහන්සේ ගැන කියද්දී සමහර කරුණු කාරණාවල් ගැන වටහල දෙද්දී ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඒ කරුණු පිළිබඳව අප්‍රමාණ සැකයකින් තමයි ඔවුන් ඒ කාරණාවල් වටහා ගන්නේ. සමහර වෙලාවට මේ වගේ දේවල් වෙන්න පුළුවන්ද? මෙහෙම ප්‍රශ්න කරනවා. පින්වත්නි, අපේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා යම්කිසි පූජාවක් ලැබුණා නම් ඒ සියලුම පූජාවල් උන්වහන්සේට ලැබුණේ බුද්ධානුභවයකින්වත් නාගානුභවයකින්වත් දේවතානුභවයකින්වත් බ්‍රහ්මානුභවයකින්වත් නෙවෙයි. අපේ භාග්‍යවතුන් වහන්සේ පෙර සංසාරේ කරන ලද පින් බල පුණ්‍ය ශක්තිය මයි භාග්‍යතුන් වහන්සේට මේ විදිහට විපාක දුන්නේ. බලන සංසාරේ පුරුපු පාරමිතාවල් කොච්චර ශක්තිමත්ද කියලා කියනවා නම් පින්වත්නි, අදටත් භාග්‍යතුන් වහන්සේට මේ තරම් පූජා සත්කාර ලැබෙනවනේ. එක වේලකට කොච්චර ආහාර ලැබෙනවද බලන්න. සමහර වෙලාවට දවස් දෙකක් තුනක් යනකම් බත් ඇටයක් නොලැබෙන කී දෙනෙක් ඉන්නවද? ඒ තරම් දුක් විඳින මිනිසු මේ ලෝකේ ඉන්නවා. හැබැයි අපේ භාග්‍යතුන් වහන්සේට නම් අදටත් ආහාර වලින් කිසිම අඩුපාඩුවක් නැහැ. අදටත් වස්තුවෙන් කිසිම අඩුපාඩුවක් නැහැ. භාග්‍යතුන් වහන්සේට කොච්චර නම් ධනිය ලැබෙනවද අදට? මේ තරම් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට පූජා සත්කාර ලැබෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවය නිසාමයි කියලයි මට නම් හිතෙන්නේ. ඒ තරම් භාග්‍යවතුන් වහන්සේට සංසාරේ පූජා සත්කාර ලැබිලා තියෙනවා. මොකද සංසාරේ භාග්‍යවතුන් වහන්සේ ඒ තරම් පින් කරලා තියෙනවා. ඒක භාග්‍යවතුන් වහන්සේට පින් උතුණි අපට හිතන්න පුළුවන් පැත්තකට නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ සංසාරේ පින් කරලා තියෙන්නේ. අපි පසුගිය කාලේ පුරාවටම ලක්කන සූත්‍ර දේශනාව සජ්ජහායනා කළා. ඒක විස්තර කරද්දී අපි ඔබට කිව්වා අපේ භාග්‍යවතුන් වහන්සේ එක ලක්ෂණයක් ලබන සංසාරේ කොච්චර පින් කරලා තියෙනවද කියලා. ඒ එක පින්කමක් කරද්දී උන්වහන්සේ කොහොමද කරලා තියෙන්නේ? කටත්තා, උපචිතත්තා, මෙන්න මේ විදිහට ක්‍රම හතරකට තමයි භාග්‍යවතුන් වහන්සේ සංසාරේ ඒ පින්කම සිද්ධ කරලා තියෙන්නේ. එතකොට එක පින්කමක් පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේට මේ ජීවිතේ ලැබෙන දේවල් මොන වගේද නොලැබෙන දේවල් මොන වගේද කියලා අපි කාටවත් නිශ්චය කරන්න බෑ. නොලැබෙන දේවල් නම්
නෑ කියලමයි කියන්න තියෙන්නේ. ලැබිච්ච දේවල් අපට හිතා ගන්නත් බෑ, ලබන්න පුළුවන් දේවල් අපට හිතා ගන්නත් බෑ. භාග්‍යවතුන් වහන්සේට කරන්න පුළුවන් ආශ්චර්යමත් දේවල් අපට මේ ලෝකේ හිතා ගන්නවත් බෑ. අපේ භාග්‍යවතුන් වහන්සේ දවසක් එක්තරා ස්ථානයක වැඩවාසය කරගෙන ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේට මෙන්න මෙහෙම සිතුවිල්ලක් පහළ වුණා. රටක් ධාර්මිකව පාලනය කරනවා නම් මොන වගේද ධාර්මිකව පාලනය කරන්න ඕනේ කියලා භාග්‍යවතුන් වහන්සේට සිතුවිල්ලක් පහළ වුණා. භාග්‍යවතුන් වහන්සේගේ සිතුවිල්ලක් ගානේ පීර පීර ඉන්න පසුපසින් ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි පාපී මාරියා. මොකටද ඉන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ සිතේ කෙලෙස් සිතක් උපන්නොත් භාග්‍යවතුන් වහන්සේව තමන්ගේ යටතට අත්පත් කරගන්න. දැන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම සිතුවිල්ලක් උපන්නයින් පස්සේදී මාරේ එකපාරටම පහළ වෙලා කියනවා, ස්වාමීනි හිත හිතා ඉන්න දෙයක් නෑ. ඔබ වහන්සේට කොච්චර අනුභවයක් තියෙනවද? කොච්චර ශක්තියක් තියෙනවද? ස්වාමීනි මේ හිමාල පර්වතය රත්තරන් කරලා ස්වාමීනි මේ රට ධාර්මිකව පාලනය කරන්න. ඒතර මාරය හිම ප්‍රකාශයක් කළේ භාග්‍යතුන් වහන්සේට හිමාල පර්වතය රත්තරන් කරන්න බැරුවද? භාග්‍යතුන් වහන්සේට හිමාල පර්වතය රත්තරන් කරන්න පුළුවන්. හැබැයි භාග්‍යවතුන් වහන්සේට එහෙම අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ මාරය යෝජනාව කළේ භාග්‍යවතුන් වහන්සේව ක්ලේශයකට ඇදලා දමන්න. ඒතර අපිට හිතෙන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේට ඒක කරන්න බැරුවද? නැහැ, කරන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේට හිමාල පර්වතය රත්තරන් කරනවා කියන එක පින්වතුනි පුදුමයට පත් වෙන්න ඕන දෙයක් නෙවෙයි. ඊට වඩා පහළ ශ්‍රාවකයන්ට පින්වතුනි ඒ වගේ දේවල් කරන්න හැකියාව තියෙනවා. දවසක් එක්තරා පුද්ගලයෙක් තමන් ආහාර අනුභව කර කර ඉන්නකොට බල්ලෙකුට කෑම ටිකක් දෙනවා. තව දවසක් ආහාර අනුභව කර කර ඉන්නකොට යාචිකයෙකුට කෑම ටිකක් දෙනවා. තව දවසක් ලැබිච්ච බත්පත භික්ෂුන් වහන්සේ නමකට දන් දෙනවා. මේ වගේ දන් දුන්නයින් පස්සේදී මේ පුද්ගලයා ප්‍රාර්ථනා කරනවා, මතු උපදින භවයන් වලදී මම යමක් ප්‍රාර්ථනා කළොත් මාගේ ඒ ප්‍රාර්ථනා විෂ්ට වේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. පසු කාලයක මරණයටපත් වෙලා ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වෙලා ඉපදලා පැවිදි වුණා. පැවිදි වෙලා මේ භික්ෂුන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේ නමක් එක්ක ඔරුවකින් මහමොහොදි ගමනක් යනවා. නැවකින් භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක ගමන් ගන්නකොට එක භික්ෂුන් වහන්සේ නමකට බඩේ අමාරුවක් හැදුනා. එතකොට මේ භික්ෂුන් වහන්සේ අහනවා, වෙනද බඩේ අමාරුව හැදුනම කොහොමද සුවපත් කරගත්තේ? එතකොට කිව්වා ගිතෙල් පානයක් කරලා කියලා. දැන් මේ නැවේ ගිතෙල් නෑ. එනිසාර භික්ෂුන් වහන්සේ කියනවා, එහෙනම් මට ඔය පාත්‍රයට වතුර එකක් පුරවලා දෙන්න මොහොතේ. පාත්‍රයට වතුර එකක් පුරවලා මේ තෙරුන් වහන්සේ ගතට දීලා නැවත උන්වහන්සේ ගතට දෙනවා කියනෝ කරලා බලන්න කියලා බලනකොට පාත්‍රෙන් එකක් ගිතෙල් වලින් පිරিলা. අර භික්ෂුන් වහන්සේ පුදුමයට පත් වෙලා වගේ මේ කාරණාව පිළිබඳව වටරණා කරා. ඒ වෙලාවේදී මේ භික්ෂුන් වහන්සේ අහනවා, ස්වාමීනි ඔබ වහන්සේට පුදුම ආශ්චර්යමත් බලයක් නිතියෙන්නේ. අර තෙරුන් වහන්සේ කියනවා, ආයුෂ්මතුනි ඕක මොකද්ද? මේ මහ මොහොත දිහා බලන්න. බලනකොට මුළු මහ මොහොතම පිංගුතුනි ගිතෙල් බවට පරිවර්තනය වෙලා. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට මහ මොහොත ගිතෙල් කරන්න පුළුවන් නම් ඔබ හිතලා බලන්න ඒ භාග්‍යවතුන් වහන්සේට මොනතරම් ශක්තියක් තියෙනවද පිංගුතුනි ආශ්චර්ම දේවල් සිද්ධ කරන්න. එහෙනම් උන්වහන්සේට මේ හිමාල පර්වතය රත්තරන් කරනවා කියන එක ඒ තරම් අපහසු දෙයක් නෙමෙයි. ඒක දන්න නිසා තමයි මාරයා ඒ වගේ යෝජනාවක් කළේ. මම මේ සඳහන් කළේ භාග්‍යවතුන් වහන්සේදී ඒ තරම් ආශ්චර්යමත් දේවල් ලැබෙන්නේ
පෙර සංසාරේ උන්වහන්සේ කරපු පිනක් නිසාමයි. හැබැයි ඒ පිනට පින්වතුනි කවදාවත් ගරහන්නට එපා. අපේ ඇතැම් පින්වතුන්ගේ තියෙන ලොකු අඩුපාඩුවක් තමයි භාග්‍යවතුන් වහන්සේ උදෙසා යම්කිසි පින්කමක් කළොත් ඒ පින්කමට ගරහනවා. කවදාවත් පින්වතුනි එහෙම කරන්නට එපා. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට මහ පූජාවක් කළොත් කවදාවත් ඒ පූජාවට ගරහන්න එපා. මොකද ඒ පූජාව කරපු කෙනාට පින්වත්නි සංසාරේ කියාගන්න බැරි තරමට මහා ආශිර්වාදයක් වෙනවා. මොකක් නිසාද? ලැබෙන පින නිසා. අපේ සමහර පින්වතුන් මේ ධර්මයේ පිළිබඳව ඒ තරම් අවබෝධයක් නැතුව භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන ඇතැම් පූජාවන් වලට පින්වතුන් නිරන්තරයෙන්ම ගරහනවා. කවදාවත් පින්වතුනි එහෙම ගරහන්න නම් එපා. මොකද භාග්‍යවතුන් වහන්සේගේ පූජාවකට ගැරහෙවොත් ඔබ කරගන්නේ පින්වතුනි මහා කුසල කර්ම ගොඩක්. සමහර වෙලාවට එහෙම ගරහන්නේ මේ සංසාරයේ පිළිබඳ අවබෝධයක් නැති වුණාම. මොකද ඇතැම් දෙනෙක් හිතන්නේ මේ දන් දෙන්න ඕන දන් දෙන දායකයන් නැති අය බලබල දෙන්න ඕනේ කියලා. පින්වතුනි මේ දන් දීම කියන්නේ නැති නිසා දෙනවා කියන එක නෙමෙයි. නැති නිසා දෙනවා කියන එක දාන ක්‍රමයක්. හැබැයි හැම වෙලාවකම බලන්නට ඕන දන් දෙනකොට වැඩිපුර ආනිසංස ලැබෙන කාට දන් දෙනකොටද කියලා. ආන් ඒ කාරණාව පිළිබඳවයි හැම වෙලාවකම දන් දෙන දායකයා හිතන්නට ඕන. එතකොට පින්වතුනි අපි හැම වෙලාවකම හිතන්න ඕන සංසාරේ අපි තව ලොකු ගමනක් යන්න තියෙනවා. මේ ජීවිතේක ජීවිතයක් තවත් ජීවිතයකට යනවා. මෙන්න මේ කාරණාව හරියට වටහා ගන්නේ නැති වුණාම සසර පිළිබඳව අවබෝධයක් නැති වුණාම තමන් දකින දැක්මවල් තමන් හිතන සිතුවිලි තමන්ට වැටහෙන දේවල් පිංගුතුනි බොහොම ලාමක විදිය අදහස් තමයි තමන්ගේ හිතට පහළ වෙන්නේ. ඒ නිසා කවදාවත් පිංගුතුනි යමෙක් දෙන දාණයට ගරහන්න එපා. හැබැයි යමෙක් දන් දෙනවා නම් දන් දෙන ක්‍රමය වැරදි නම් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමයෙන් පිට ගිහිල්ලා යමෙක් දන් දෙනවා නම් ආන්න ඒ කාරණාව වටහාලා දීම සත්පුරුෂයෙකුගේ කාර්යභාරය. හැබැයි දෙන දෙයට ගරහනවා නම් ඒක තමන්ගේ ළඟ තිබෙන අසත්පුරුෂ ලක්ෂණය. ඒ නිසා කවදාවත් ගරහන්නට එපා. මොකද සමහර වෙලාවට අපි හිතමු කෙනෙක් යාචකයෙකුට යමක් දෙනවා. ඒ යාචකයට යමක් දෙනකොට සමහර වෙලාවට දකින කෙනෙක් ඒ දිහා දැකලා හිතන්න පුළුවන් මෙහෙම මේ සිගන්නන්ට දෙනවා කියන එක හොඳ නෑ. හිඟන්නොන්ට දෙන්න හොඳ නෑ. මොකද මේ පිරිස කරන්නේ බොරුවා. මේ වගේ සමහර වෙලාවට සිතුවිලි කෙනෙකුගේ හිතට එන්න පුළුවන්. කෙනෙක් හිතන්න පුළුවන් මම නම් හිඟන්නන්ට දෙන්නේ නැහැ කියලා. ඒක තමන්ගේ අදහස නේ. හැබැයි ඒක මේ ලෝක ධර්මතාවයේ අදහස නෙමේ. එහෙම කවුරු හරි දෙනවා නම් ඒ දෙන කෙනාගේ දානයේ පිංඔතුණි කවදාවත් වළක්වන්නට එපා. මොකද සමහර වෙලාවට ඒ දෙන දායකයා තමන්ගේ ජීවිතේ ඒ වෙලාවේ දෙන අන්තිම දානේ වෙන්න පුළුවන්. කවුද දන්නේ ඊළඟ මොහොතේ මිනිස්සයා මරණයට පත් වෙයිද කියලා? යම් විටක එහෙම මරණයට පත් වුනොත් ඒ මිනිස්සයාට සිඟන්නේකුට යමක් දීලා කරගන්න තියෙන පින්තිකවත් පිංඔතුණි අහිමි වෙනවා. සමහරලාට හිඟන්නේකුට දානයක් දීලා තමන්ට ලැබෙන පින අල්ප පිනක් වෙන්න පුළුවන්. හැබැයි ඒ අල්ප පින උනත් ඒ පුද්ගලයාගේ සංසාරයට පිංඔතුණි උපකාරයක් වෙනවනේ. ඒ නිසා කවරදාකවත් පින්වත්නි යමෙක් දන් දෙනවා නම් ඒ දෙන දාණයට පිංඔතුණි ගරහන්න එපා.
සමහර දෙනෙක් සතුන්ට ආදරය කරනවා, සතුන්ට කන්න බොන්න දෙනවා. දැන් සතුන් හිර කරලා හදනවා කියන එක හොඳ දෙයක් නෙමෙයි. ඒක අනුමත කරන්න බෑ. මොකද සතුන් හදනවා නම් ඔවුන්ට නිදහසේ ඉන්න දෙන්න ඕන. ඔවුන්ගේ නිදහසේ ඔවුන්ට කාලය ගත කරන්න දෙන්න ඕන. එතකොට ඒ සතුන් ඒ විදිහට කාලය ගත කරනකොට යමෙක් සතුන්ට කන්න බොන්න දෙනවා. සමහර නිවෙස්වල අපි දැකලා තියෙනවා ගස්වල යම් යම් දේවල් සකසලා ලෑල්ලක් වගේ තිලයකට බත් දානවා, පළතුරු දානවා, ලේනු කුරුල්ලෝ වගේ සතුන්ට කන්න බොන්න දෙනවා. ඒක හොඳ දෙයක්. අන්න ඒ වගේ යමෙක් කරනවා නම් ඒක ඒ කෙනාගේ දාන මට්ටම. සමහර වෙලාවට ඒ කෙනා කරන පින්කම ඕක විතරක් වෙන්න පුළුවන්. නමුත් ඕක වළක්වන්න එපා. ඒකේ පුද්ගලයාට කරන්න දෙන්න. මොකද එතනින් සමහර වෙලාවට පටන් ගන්න ජීවිතය ඊට වඩා දියුණු තැනකින් සමහර වෙලාවට අවසන් වෙන්න පුළුවන්. එනිසා යමෙක් අල්ප පිනක් හෝ කරනවා නම් ඒ පිනට ගරහන්න එපා. හැබැයි කළ යුත්තේ මොකද්ද? හැම වෙලාවකම මේ ශ්‍රාවකයන්ව යහපත් මාර්ගයක කරගෙන යන්නට ඕන. අපි භාග්‍යවතුන් වහන්සේට පූජාවක් කරනකොට ඒ පූජාව මෙන්න මෙහෙමයි කරන්න ඕන කියලා අපි ඒ කෙනාට උපදෙස් දෙන්න ඕන. අපි කළ යුත්තේ දෙන දේවලක් වන එක නෙවෙයි, ඒ පුද්ගලයාගේ ඒ මාර්ගේ තවත් දියුණු තැනකට අරගෙන යවන්නයි අපට අවශ්‍යතාවය තියෙන්නේ. ඒ නිසා නැති අය බලලා දෙන්න ඕන. මේ බුදුහාමුදුරන්ට මේ තරම් පූජාවල් කරනවට වඩා අසරණ මිනිසුන්ට උපකාරයක් කරන එක ඊට වඩා පින් සිද්ධ වෙනවා කියලා සමහර දෙනෙක් හිතනවා. අපි පින්වතුනි මොන ඥානයක් තියාගෙනද එහෙම කතාවක් කියන්නේ? මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානීය තරම් උසස් දානයක් මේ ලෝකේ නෑ කියලා භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරලම තියෙනවා. ඒක රතන සූත්‍ර දේශනාවෙම සාකච්ඡා වුණා. අපි රතන සූත්‍ර දේශනාවේ යේ පුග්ගල අට්ඨ සතම්පසත්තා කියන ගාථාවෙදි පැහැදිලි කරා මේ ජම්බුද්දීපේ පුරාවටම පසේ බුදුරජාණන් වහන්සේලා වඩම්මවලා යමෙක් දානයක් දෙනවා, තවත් කෙනෙක් ගිහිල්ලා එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දානයක් දෙනවා, ජම්බුද්දීපේම පසේ බුදුරජාණන් වහන්සේලා වඩම්මවලා දුන්නු දානයට වඩා භාග්‍යවතුන් වහන්සේට දුන්නු දානේ ඵලය මහත්ඵලයි, මහනිසංසයි. එතන සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේට දුන්නු දාණයෙන් ලැබෙන විපාකය 11 කලාවෙන් එක කලාවක් ගත්තොත් ඒක එකක් තරම්වත් එකක් නෙවෙයි, ඒකේ අඩක් තරම්වත් අර ජම්බුද්දීපේ පුරාවටම පසේ බුදුරජාණන් වහන්සේලා වඩම්මවලා දුන්නු දාණයෙන් ආනිසංස ලැබෙන්නේ නැහැ කියලයි පින්වතුනි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ නමකට කරන පූජාව මහත්ඵලයි, මහානිසංසයි. එනිසා යමෙක් භාග්‍යතුන් වහන්සේ උදෙසා යම් පූජාවක් කරනවා නම් ඒක තමයි මේ ලෝකේ අග්‍රම උතුම්ම ආනිසංස ලැබෙන පින්කම් බවට පත් වෙන්නේ. මෙවන් බුද්ධ ශාසනයක පින්වතුනි එහෙම පින්කම් හැම වෙලාවකම කරගන්න බලන්න. දැන් අපි හිතමු කෙනෙක් ගිහිල්ලා දවසක් එක තැනක රස්සාවක් කරනවා. දවසකට ලැබෙන වැටුප රුපියල් 700ක් වෙන්න පුළුවන්. හැබැයි තවත් කෙනෙක් ගිහිල්ලා රස්සාවක් කරනවා මාසෙය, ඒ කෙනාට ඒ මාසෙට 600,000-700,000 විතර අපි හිතමු වැටුපක් ලැබෙනවා කියලා, ආදායමක් ලැබෙනවා කියලා. ඉතින් අර දවස ගානේ ඒ මිනිස්සයා ඒ කරන සුළු වැටුපට වඩා අර මිනිස්සයා මාසයක් ගානේ ගිහිල්ලා හම්බ කරගන්න වැටුපීට වඩා වැඩිනේ. එතකොට ඒ කෙනා කරන්නේ මොකද්ද? අර රැකියාව ඒ මිනිස්සයා තෝරගන්නවා. මොකද මාසෙකට ලොකු මුදලක් Tamanට ලැබෙන නිසා. අන්න ඒ වගේ පින්වතුනි අපි මේ පින් නැමැති ධන එකතු කරගනිද්දී හැම වෙලාවකම හිතන්නට ඕන අපි කොතනින්ද මේක පටන් ගන්න කියලා. එහෙම හිතාගෙන හැම වෙලාවකම පින් කරගන්න බලන්න. මොකද ලංකාවේ දැන් මේ වෙනකොට බුද්ධෝපස්ථානය බොහෝ දිනේ ඉතාමත්ම දියුණු මට්ටමට කරනවා. තමන්ගේ ගෙවල්වල සමහර වෙලාවට භාග්‍යතුන් වහන්සේට කාමර වෙන් කරලා තියෙනවා.
තමන්ගේ වත්තේ වෙනම බුදුකුටි හදලා භාගතුන් වහන්සේට පූජා සත්කාර කරනවා. අපේ දවසක් එක මහත්මයක් මට සඳහන් කළා, පසුගිය වස් කාලේ කැලණිය ප්‍රදේශයේ එක්තරා පිරිසක් නිවසක් කුලියට අරගෙන භාග්‍යවතුන් වහන්සේ නිවසට වඩම්මවලා 3 මාසයක් භාග්‍යවතුන් වහන්සේට වස් සමාදන් කරවල උපස්ථාන කරා කියලා සඳහන් කළා. බලන්න මොනතරම් දියුණු අදහස්ද අපේ මේ ශ්‍රාවක පින්වතුන්ට දැන් ලැබෙන්නේ. ඒක තමයි මේ බුද්ධ උපස්ථානයක තිබෙන මහා ආනිසංසය. එනිසා බුදුන් සරණ යන්න, බුද්ධ උපස්ථානය කරන්න, එසේ තෙරුවන් සරණ යන ගමන් තෙරුවන්ම අදහන්න. බලන්න අපේ සමාජයේ බොහෝ දෙනෙක් තෙරුවන් සරණ යනවා කියලා සමහර වෙලාවට මිත්‍යා දෘෂ්ටි කොච්චර වැළඳගෙන ඉන්නවද? සාත්තර බලනවා, කේන්දර බලනවා, නැකත් බලනවා. මේ වගේ මිත්‍යා දෘෂ්ටි කොච්චර පිංඔතුණී වැළඳගෙන ඉන්නවද? නමුත් බලන්න කොයි තරම් මහා ආනුභාවයක් ලැබෙන දේවල්ද අපි ළඟ තියෙන්නේ. එක සත්‍ය ක්‍රියාවකින් මොනතරම් දයක් කරන්න පුළුවන්ද? මේ රතන සූත්‍ර දේශනාවේ තියෙන්නේම ආන් ඒ සත්‍ය ක්‍රියාවක්මයි. හැබැයි තෙරුවන් සරණ ගිහිල්ලා සිල් සමාදන් වෙලා මේ සූත්‍රික ගාථාවක් සජ්ජහායනා කළොත් ඒකෙන් ලැබෙන ආනුභාවය, ඒකෙන් ලැබෙන ශක්තිය මේ ලෝකේ විශ්ව ධාතුවේ කිසිම ශක්තියකට බලයකට යට කරන්න පුළුවන් ශක්තියක් නෙවෙයි මේක ගාථා රත්නයක පිංඔතුනේ තියෙන්නේ. සත්‍ය ක්‍රියාවක් කියලා කියන්නේ ඒකයි. සාමජාතකේ සඳහන් කරනවා, අපේ බෝධිසත්වයන් වහන්සේ සාම කුමාරයා වෙලා ඉපදිලා ඉන්නකොට බෝධිසත්වයන් වහන්සේ දෙමාපියන්ට උපස්ථාන කරනවා, දෙමාපිය දෙන්නම අන්දයි. බෝධිසත්වයන් වහන්සේ සාම කුමාරයා අන්ධ අම්මයි තාත්තයි දෙන්න පෝෂණය කරනකොට රටේ රජතුමා විස ඊතලයේක මේ සාම කුමාරට එක්තර අවස්ථාවකදී විදිනවා. සිහිසුන් නැතුව ඇදගෙන වැටුණෝ මේ සාම කුමාරයාගේ ළඟට ආපු මේ අන්ධ අම්මයි තාත්තයි දෙන්නා තමන්ගේ ළඟ තිබෙන සත්‍යයක් ප්‍රකාශ කරමින් සත්‍ය ක්‍රියාවක් කරනවා. ඒ මොහොතේම සාම කුමාරයාගේ විස නැති වෙලා සාම කුමාරයා සුවපත් වුණා. එතකොට ඒ සත්‍ය වචනීය පිංඔතුණී ඒ තරම් බලයක් තියෙනවා. එතකොට මේක ගාථාවක් ගත්තොත් ඒ තරම පිංඔතුණී බලයක් තියෙනවා. එනිසා හැම කෙනෙක්ම තමන්ගේ නිවසේ මේ රතන සූත්‍ර දේශනාව සජ්ජහායනා කරන්න. තමන්ට භූත දෝෂ, අමනුෂ්‍ය දෝෂ, ඔය නොඑක් නොඑක් බිය මේ සියල්ලක්ම පහ වෙනවා. හැබැයි මේවා සජ්ජහායනා කරද්දී නිවසවල් සෑම වෙලාවකම පිරිසුදුව තබා ගන්නට ඕන. එතකොට තමයි දෙවිවරු පවා ඒ ස්ථානෙන් වලට පිංඔතුණි වඩින්නේ. මත්පැන් පානය කරමින්, එහෙම නැත්නම් නොමනා දේවල් කරමින්, සමහර වෙලාවට පරුස වචන ආදී දේවල් කියමින් එහෙම නිවෙස්වල පිංඔතුණි මේ වගේ දේවල් කළා කියලා කවදාවත් ප්‍රතිඵලයක් නැහැ. රතන සූත්‍ර දේශනාව පිරිසිදුව තමන්ගේ නිවසේ පිංඔතුණි සජ්ජහායනා කරන්න ඔබට ඒ තුලින් මහා ආශිර්වාදයක් ලැබෙනවා. එමනම් මේ රතන සූත්‍ර දේශනාවේ සත්‍ය වචනීය අනුභවයෙන්, භාග්‍යතුන් වහන්සේගේ උතුම් බුද්ධ වචනීය අනුභවයෙන් මේ ශ්‍රවණය කළාවෝ, මේ දේශනා මාලාවම ශ්‍රවණය කළාවෝ ශ්‍රාවක පින්වත් ඔබට සියලුම දුක් බය රෝග මේ සියල්ලක්ම වහ වහා තමන්ගේ ජීවිතවලින් ඉවත් වේවා. මේ ලංකාද්වීපයට යහපත මුදා වේවා. සියලුම රෝගී වෙච්ච අය නිරෝගී බවට පත් වේවා. දුකකට පත් වූ අය සැපවත් වෙත්වා. හැම කෙනාටම සිතක් ශාන්තියක්ම උදා වේවා. ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ගමන් කරන්නට ශ්‍රාවක පින්වත් හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා මේ වෙලාවේ පින් දෙන ගමන් මෙවන් උතුම් ධර්මයක් මට මේ විදියට කියන්නට ශක්තිය ලැබල දුන්නු මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේට. අද මේ රතන සූත්‍ර දේශනාව සජ්ජහායනා කරලා රතන සූත්‍ර දේශනා මාලාවම මේ විදියට ඔබට අවබෝධ කරලා දීලා මම මගේ ජීවිතේ දේශනාවෙන් ළඟා කරගත්තා වූ සියලුම දේශනානුභවයේ ශක්තියෙන් මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ නිදුක් භාවයේ ලබත්වා, නිරෝගිමත් භාවයේ ලබත්වා, එතුමානන් කායිකව
මානසික සුවපත් භාවයේ ලබන්නට මේ දේශනාවෙන් මාරස් කරගත්තා වූ සියලු කුසල කර්මියෝ හේතු වාසනා වේවා කියලා මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරමින් සෙත් ප්‍රාර්ථනා කරමින් ප්‍රාර්ථනා කරන ගමන් අපි අදින් රතන සූත්‍ර දේශනා මාලාව නිමාවටපත් කරනවා. එමනම් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට අද දවසේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ කඩවත මහර ජිනසේන මාවත තුන්වෙනි පටුමගේ පදිංචි චින්තා එදිරිසිංහ මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත පිරිසට. එයත් බලාපොරොත්තු වෙනවා වසර 16කට පෙර මිය පරලෝ ගියපු, එනම් 2003 12 16 වන දින මිය පරලෝ ගියපු නන්දා එදිරිසිංහ මෑණියන්ට සහ මිට වසර 3කට පෙර මිය ගිය 2016 12 28 වන දින අභාව ප්‍රාප්ත වූ EMA එදිරිසිංහ පියාණන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2016 12 18 වන දින අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු රංජිත් එදිරිසිංහ මහතාටත් පින් අනුමෝදන් කරනවා. එහෙමනම් මිය පරලෝ ගියපු සියලු මියගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා, පරලෝකීය වශයෙන් සුවපත් වේවා, ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මියම අවබෝධ කරගනිත්වායි සාදු 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 කියා පින් අනුමෝදන් කරමු. එවැගේම දේශකයාණන් වහන්සේ වන අපටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. එවැගේම ඒ පවුලේ හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධය තුළින්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. එමනම් දායකත්වයේ දරු චින්තා ඉදිරිසිංහ මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් බෑනාවරුන් ලේලියවරුන් ඇතුළු සියලු දෙනාටම මේ ධර්ම දානමී පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ට ධර්මාවබෝධයම වේවා. සියලු බලාපොරොතු අපේක්ෂාවන් පැතුමන් මුදුන්පත් කරගන්නට ඒ හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා සෙත් ප්‍රාර්ථනා කරනවා. එමනම් රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලේ මෙවන් උතුම් සම්මාදිට්ඨික ධර්මය අපට මේ විදියට දේශනා කරන්නට අවස්ථාව උදා කරලා දෙන නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. මා පැවිදි කරපු මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේටත් පින් අනුමෝදන් වේවා. සම්බුද්ධ ශාසනයේ ශාසනික ගමනකට මට උපකාර කළ සියලුම සත්පුරුෂ කල්යාණ මිත්‍ර හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. සියුපසින් උපස්ථාන කරන සියලු දායක කාරකාදී හැම දිනාටමත් පින් අනුමෝදන් වේවා. අවසානයේ ඕන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා, ඒ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබසැනසෙන්නට මේ කුසල්ලුතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.